2019 වසරේ රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වෙන්නේ රටේ ජනතාවට විශාල බලාපොරොත්තුවක් දීලා. පරිසරය වන සම්පත සුරක්ෂිත කරනවා කිව්වා. වංචනිකයන්ට දූෂණ වංචනිකයන්ට වංචනය වංචාව නතර කරනවා වගේම වංචනිකයන්ට දඬුවම් දෙනවා කියලා කිව්වා. එක රටක් එක නීතියක් රට තුල ස්ථාපිත කරනවා කියලා තමයි මේගොල්ලන් මේ රටේ බලයට එන්නේ. හැබැයි දැන් මොකද්ද වෙමින් පවතින්නේ? ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි දැන් වෙමින් පවතින්නේ. අද පරිසරය වන සම්පත දැවැන්ත විනාශයකට ලක් කරලා තියෙනවා. ඒ වගේම ගජමිතුරන්ට ඇති වෙන්න හොරකම් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. එක රටක් එක නීතියක් කිව්වට අද නීතිය එක එක්කෙනාට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදිහට තමයි අද රට යන්නේ. මේ අතරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියනවා මේ ඊයේ පෙරේදා එතුමා බලයට ආපු දවසේ සිට එක ගහක්වත් කැපුවෙත් නැහැ කිසිම පරිසර හානියක් සිද්ධ කරේ නැහැ කියලා. ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ වගේ ප්‍රකාශ කරන්න. එතුමගේ ආණ්ඩුවෙම ආරක්ෂක ලේකම්තුමා කියනවා මේ රටේ දැවැන්ත පරිසර හානියක් සිදු කරලා තියෙනවා කියලා. ඉතින් ඒ වාගේ ආරක්ෂක ලේකම් කියද්දි මෙතුමා මේ කරන ප්‍රකාශ ගැන ලැජ්ජ වෙන්න ඕනේ. ඒ වගේ මම මේ කීපයක් මේ දැනුවත් කරන්න කියන්නේ නීති විරෝධී ලෙස එලි කරන ලද විල්පත්තු වන සංරක්ෂිතය අතහැර වෙනත් ප්‍රදේශයක් ගැසට් කරලා තියෙනවා. කිසිම පාරිසරික වාර්තාවක් නැතුව විල්පත්තු පාරිසරික කලාපය මහා පරිමාණයේ කොමාරිකා වගේ වගාවට සඳහා වනය එලි කරලා තියෙනවා. අනුරාධපුර කලාවේව රක්ෂිතය ප්‍රදාන අලිමංකඩය අයත් ප්‍රදේශයේ අක්කර 100ක් අඹ වගාවට ලබා දීලා තියෙනවා. වනාතවිල්ලුවේ අක්කර 100ක් වනාන්තරයේ ගස් කපා විනාශ කරලා තියෙනවා. මීගමු කලපුව ගොඩකර කඩොලාන විනාශ කරලා තියෙනවා. අනාවිරුද්ධාවේ අක්කර දෙකමාරක් ඩෝසර් කර විනාශ කරලා තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 150ක් එලිකොට විනාශ කරලා තියෙනවා. හොරවපතානේ රත්මුණේ රක්ෂිතයේ අක්කර 250ක් ඩෝසර් කරලා තියෙනවා. පොළොන්නරුවේ සෝමාවතී අක්කර 100ක් ගස් කපා 10ය දමා ගිනිද තියෙනවා. කතරගම තේක රක්ෂිතයේ අක්කර 200ක් වනාන්තරයේ විනාශ කරලා තියෙනවා. අම්පාර අඹකැම් වනාන්තරයේ ඉඩම් අක්කර 5400ක් බහුජාතික සමාගමකට ලබා දීලා තියෙනවා. ඒ වගේම බදුල්ල මොනරාගර අම්පාරේ අක්කර 62500ක් IMS කියන බහුජාතික සංවිධානයට දීලා තියෙනවා උක්වගාව සඳහා. බිබිල මැදගම අක්කර 572ක් බහුජාතික සමාගම් සඳහා ලබා දීලා තියෙනවා. ඒ වගේම පොළොන්නරුවේ කන්දකාඩුවේ රක්ෂිතයේ අක්කර 850ක් මුතුර ලබා දීලා තිනවා. ඒ වගේ මුතුරාජවෙල අක්කර 700ක් බහුජාතික සමාගම් වලට ලබා දීලා තිනවා. රවකැන් ඔය ජලාශය ආශ්‍රිතව අක්කර 5000කට අධික ප්‍රමාණයක් බහුජාතික සමාගම් වලට ලබා දීලා තිනවා. ඒ වගේම සිංහරාජ වන විනාශය ගත්තොත් දෙල්ගොඩ රක්ෂිතයේ අක්කර 143ක් ව්‍යාජ්ජොප්පු හදලා දීලා තිනවා. ඊගොඩ රක්වාන පන්නිල අක්කර 85ක් දැනට එලි කරලා තිනවා. ඒ වගේම ලංකාගමට යන පාර සැඳීම සඳහා විශාල වන විනාශයක් මේ වෙනකොට කරලා තියෙනවා. ඉතින් මෙච්චර මේ මම පොඩි ප්‍රමාණයයි කිව්වේ හය මේ වෙනකොට විශාල පද්ධති ප්‍රමාණයක් වන විනාශය කරලා තියෙනවා. මෙහෙම වන විනාශයක් කරලා තියෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලැජ්ජ වෙන්න ඕනේ මේ වගේ ප්‍රකාශ කරන්න. මෙච්චර විනාශයක් කළා. ඒ වගේම අපි දැක්ක සිංහරාජ අඩවිය. සිංහරාජ වනාන්තරයේ අමු මේ මහා දවල් අමු අමුවේ කැලෑව කපනවා වනාන්තරේ විනාශ කරනවා. මේ සිදුවීම් ඇස් දෙකට දැකපු දැරවිය වාග්ය දරුවා සිරස ලක්ෂපති වැඩසටහනට ඇවිල්ලා කියනවා මෙන්න මේ වන විනාශය නතර කරන්න කියලා දරුවා ඉල්ලීමක් කරනවා. අද මොකද්ද ඉල්ලීමට කරලා තින්නේ? අද ඒ වෙනුවට ඒ දරුවව දඩයම් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ දරුවගේ පසුපස හඹා යනවා. ආණ්ඩුව ඒකද කරන්න ඕනේ? ආණ්ඩුව ඒකද කරන්න ඕනේ? මේ මේ ඉඩම් අයිති ගුරුගේ මැණික්කාරයාගෙන් ප්‍රශ්න කරනවා වෙනුවට මේ දරුවව හඹාගෙන යනවා. අද පොලිසිය වනරක්ෂිත නිලධාරී වන නිලධාරී මේ දරුවගෙන් ප්‍රශ්න කරන්න යනකොට අඩුම ගානේ කාන්තාවක්වත් එක්කයි යන්නේ. මේක කාන්ත හිංසන එක පැත්තකින්. එක කාන්තාවක්වත් මේ පොලිසියවත් වන නිලධාරීවත් ප්‍රශ්න කරන්නවත් අඩුම තරමේ අරගෙන යන්නේ නැහැ. මේ අපිට පේනවා මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න යන්නේ කාවද? මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න යන්නේ ගුරුගේ මැණික් ඉඩම. ඒ කියන්නේ ජනාධිපතිතුමාට වැඩිය බලවත් මෙතුමා. මෙතුමගේ බලපෑමට තමයි මේ දරුවෝ ප්‍රශ්න කරන්න යන්නේ. මේ ඇයි ගුරුගේ මැණික් එකේ ඉඩමයිති කෙනාව ප්‍රශ්න කරනව වෙනුවට දරුවව ප්‍රශ්න කරනවා. මේක වහම නතර කරන්න ඕනේ.
මොකද මේ දරුව මුකුත් ඉල්ලුවේ නැහැ. ඉල්ලුව එකම දේ තමයි වනාන්තරය ආරක්ෂා කරලා දෙන්න, වතුර ටික පරිසම් කරලා දෙන්න, සත්තුන් ටිකව වන සත්තුන් ආරක්ෂා කරන ඉල්ලීම කරේ. මේ දරුවා අවුරුදු 50ක විතර කෝටිපතිනියෙකුත් නෙමෙයි. මේ දරුවා කැලෑව විනාශ කරපු කෙනෙකුත් නෙමෙයි. මේ දරුවා සාමාන්‍ය ඉල්ලීමක් මේ කරන්නේ. ඒ සාමාන්‍ය ඉල්ලීමටද මෙහෙම පසුපස හඹා ගිහිල්ලා දඩයම් කරන්න යන්නේ. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කියන්න කැමති, ඇඟිල්ල දික් කළා හඳ පෙන්නුවාම හඳ දිහා බලන්නේ නැතුව ඇඟිල්ල දිහා බලන්න එපා. වැරද්දක් පෙන්නුවා මේ වැරද්ද නිවැරදි කරන එකයි ජනාධිපතිතුමාගේ වගකීම සහ යුතුකම. වැරද්ද පෙන්නපු කෙනා පසුපස හඹා ගිහිල්ලා දඩයම් කරන එක නතර කරන්න ඕනේ. වගේම අපි දැක්කා වන විනාශය ගැන කතා කරපු ආනන්ද සාගර හිමියන්ව ප්‍රශ්න කරනවා, තර්ජනය කරනවා. දේවාන් ජයතිලකට මොකද කරන්නේ? එතුමිය ප්‍රශ්න කරන, එතුමිය තර්ජනය කරන වනජීවි නිලධාරීන්ට. අද ලොකු තර්ජනයක් වෙලා තිනවා මේ ආණ්ඩුවේ. මේ ආණ්ඩුව විශාල වැරද්දක් කරන්නේ. අපි 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 කාන්තාව විදිහට කියන අද දන්නා මිලිටරිකරණයට විරුද්ධව ලෝකයේම එළියට බහැලා තින එතන ප්‍රමුඛත්වය ගන්න කාන්තාව. අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කියනවා, එතුමා මේ කරන වැඩේ නිසා, මේ කරන වන විනාශය ඇතුළු මේ කරන විනාශ වලට විරුද්ධව මහපාරේ පෙරමුණ ගන්න කාන්තාව කියන එක. එතුමා ගෙදර යවන වැඩේ පටන් ගන්න කාන්තාවන අපි කියන එක අපි එතුමට අභියෝගය කරලා කියනවා. එහෙනම් එතුමාගේ මේ දඩේම, එතුමාගේ මේ බැරක්ක දේශපාලනේ නතර කරන්න කියලා අපි එතුමට තර්ජනය කරලා කියනවා. මොකද අද අපි දන්නවා එතුමලා එක රටක එක නීතියක් කියලා මේ රටට ආවට මේ මොකද්ද මේගොල්ලන් කරන්නේ? අපි ඊයේ පෙරේද දැක්ක පාර්ලිමේන්තු මන්ත්‍රී නෂීර් හාමඩ් කරපු ප්‍රකාශය. ඒ ප්‍රකාශයෙන් පේනවා මේ රාජපක්ෂ ආණ්ඩුවේ දෙබිඩි චරිතය මොකද්ද කියලා. මේ සිංහල බෞද්ධයන්ව රැවටීමත් ඉදිරි මැතිවරණය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ටික ගන්නත් කරන. නෂීර් අහමඩ් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියනවා කොරෝනා කාලේ මියගිය මරණ එතුමලා පිච්චුවේ නැහැ. ජනතාව රවට්ටන්න පෙට්ටි විතරයි ගිනි තිබ්බේ කියලා. මොන තරම් විලි ලැජ්ජ නැති කතාවක්ද? මේ ඊයේ පෙරේද රාජ්‍ය අනුග්‍රහය ඇතුව මිනි 39ක් භූම දාන කරා කියලා කියනවා. කෝ එක රටක එක නීතියක්. එදා මේ රටේ තිබ්බ නීතිය තමයි කොරෝනා මරණ ගිනි තියෙන එක, පුච්චන එක. නමුත් එහෙම කරන්නේ නැතුව මේ මිනි සීතකරණවල තියාගෙන දැන් නීතිය ආවට පස්සේ මේගොල්ලන් භූම දාන කරනවා රාජ්‍ය අනුග්‍රහය. මොකද නීතිය? හරි, අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලුවේ නැහැ භූම දාන කරනවද ආදාන කරනවද කියලා. හැබැයි මේ රටේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දෙ දුන්න 69 ලක්ෂය ජනතාව ඉල්ලුවේ මරණ ආදාහන කරන්න කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ කාවද රැවට්ටුවේ? අපිව නෙමෙයි. මේ රටේ එතුමට ඡන්ද දුන්න ඡන්දදායකයෝ 69 ලක්ෂයක් රැවට්ටුවේ. 69 ලක්ෂයක් අයිති භික්ෂුන් වහන්සේලා මහපාරට බැක්සේ ආදාහන කරන්න එපා කියලා. ආදාහන කරන්න භූමි දාන කරන්න එපා කියලා. අද මොකද්ද මෙතුමලා කරන්නේ? මෙතුමා දැන් දන්නවා සිංහල බෞද්ධ ඡන්ද ටික මෙතුමට නැති වෙලා තියෙනවා. දැන් බලනවා මෙතුම කොහොමද මුස්ලිම් ඡන්ද ටික දිනා ගන්න කියලා. ඒ මුස්ලිම් ඡන්ද දිනා ගන්න තමයි මේ යටි කූට්ටු වැඩ කරලා මුස්ලිම් ජනතාව දිනා ගන්න මෙවැනි කූට උපාය මාර්ග පාවිච්චි කරන. ලැජ්ජ වෙන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජපක්ෂ ආණ්ඩුව මේ කරන දේවල් ලැජ්ජ වෙන්න ඕනේ. ඒ වගේම අපි දැක්ක ඊයේ පෙරේද සරත් වීරසේකර අමාත්‍යවරයා කියනවා බුරුකාව තහනම් කරන්න ඕනේ කියලා. මේ එකපාරටම බුරුකාව තහනම් කරන්න කොහොමද ආවේ? කැබිනට් මණ්ඩලයට මේ දැම්මම කැබිනට් පත්‍රිකාව, කැබිනට් පත්‍රිකාව දාපු ගමන් කැබිනට් එකෙන් ප්‍රතික්ෂේප වෙනවා. හැබැයි එළියට ඇවිල්ලා මෙතුමා කියනවා බුරුකාව තහනම් කරන්න ඕනේ කියලා. මේ මොකද? මේකත් එක නාට්‍යයක්. ඒක එක නාට්‍යයක් රඟ දක්වන්නේ. එකක් තමයි නැති වෙලා මෙතුමා නැති වෙලා තියෙන බෞද්ධ ඡන්ද ටික ගන්න පුළුවන්ද කියලා බලනවා බුරුකාව පැත්තෙන් දාලා. අනිත් පැත්තෙන් මේ දැන් දැවැන්ත වෙන හොරකම් සීනි වංචාව වැනි දැවැන්ත හොරකම් යටගසන්න මෙවැනි මාර්තුකා උඩගෙනවදෝ කියලා අපිට හිතෙන. ඉතින් මේ ආණ්ඩුව ඉතාම ලස්සන නාට්‍යයක් රඟ දක්වමින් සිටිනවා. මේ නාට්‍ය රඟ දක්වල වැඩක් නැහැ. දැන් ජනතාව මුලා කරන්න ලේසි වෙන්නේ නැහැ. ඒ වගේම නතර කරන්න මේ රටේ ජනතාව අඩුම තරමේ පොදු ජනතාව රවට්ටන එක නතර කරත් මේ ආණ්ඩුවට ඡන්දය දුන්න 69 ලක්ෂෙන රවට්ටන එක නතර කරන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. වගේම අපි ඉදිරි අනාගතයේ මේ ආණ්ඩුව කරන දැවැන්ත මංකොල්ල කෑම වලට විරුද්ධව යුක්ති උදෙසා කාන්තාව සංවිධාන විදිහට මහපාරට බැහැලා සටන් කරන්න අපි සූදානම් වෙනවා. මොකද අපි දැක්ක මේ ලෝකයේම මිලිටරිකරණයට මේ තියෙන ක්‍රමයට විරුද්ධව අද එළි ඉස්සරහට ඇවිල්ලා තියෙන කාන්තාව, ගෝඨාභය රාජපක්ෂව ගෙදර යවන්නේ කාන්තාව කියන එක මම තරයේ කියා සිටිනවා.